ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේ ශානිඩ මේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස් තල වෙත ගම සමග පිලිසඳරට ජනපති රාවණා කන්දට ආර්ථික කළමනාකරණයේ වත්මන් ආණ්ඩුවට සිහිනයක් වෙලා සමන් රත්නප්‍රිය කියයි ප්‍රශ්නවලට තුඩු දෙන හේතු නැති කිරීම මිස ප්‍රශ්න විසඳීම දේශපාලඥයාගේ කාර්යභාරය නොවේ ඇමති ඩලස් කියයි අනුග්‍රහය වසර 63ක් පුරා රැඳි විශ්වාසය ජෝර්ජ් ගුණරත්න අක්ෂ විශේෂඥයෝ ප්‍රථමයෙන් නවධානයේ දේශීය පුවත් වෙත ගම සමග පිලිසඳර තෙවන වැඩසටහන හන බලංගොඩ ඉඹුල්පේ රාමනාකන්ද ගම්මානයේදී පැවැත්තුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිලිසඳර වැඩසටහන රාවණාකන්ද ගම්මානයේ තෝරවේල්කන්ද විද්‍යාලීය ක්‍රීඩා භූමියේදී පැවැත්ුණා රත්නපුර දිස්ත්‍රික්කයේ කෙළවරක නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක ජනතාව ජනාධිපතිවරයා හමු වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා තෝරවේල්කන්ද විද්‍යාලයට පැමිණ සිටියා අපි උණුසුම් අත්පල සන්නාදයකින් දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන ඉඩම් ගැටලු හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා මූලික වශයෙන් ආරවල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ පළාතේ ලේකම් තමයි ඒවා ටික හරි ගස්සලා දෙන්න මොකද කොන්ත්‍රාත් දීපු පාරවලුත් හරියට වෙන්නේ නැහැ ඉතින් ඒවා පිළිබඳව බලන්න කඩිනමෙන් පාසල් පිළිබඳ තිබෙන ප්‍රශ්න प्रादेशीय वशेन राज्यमतिवर्यकुत्पत्करा අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ රදගුරු දුෂාන්ත රොඩ්රිගෝ පියතුමන් අතර හමුවක් පසුගියදා පැවැත්වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ රදගුරු දුෂාන්ත රොඩ්රිගෝ හිමිපාණන් අතර හමුවක් කොළඹ රදගුරු කාර්යාලයේදී පැවැත්වුණා පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් නත්තල් උත්සවයේ සැමරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා උත්සව සමයේ කිතුණු බැතිමතුන් සහ සියලු ලංකා වාසීන් ආරක්ෂා කරගනිමින් නත්තල් උත්සවයේ සැමරීම පාසල් ආරම්භ කිරීම සහ නව ව්‍යවස්ථාව පිළිබඳ කොළඹ රදගුරු හිමිපාණන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ලද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වග බලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කරනු ලැබුවා මෙම අවස්ථාවට පියතුමන්ලා ඇතුළු අමාත්‍ය ජීඑල් පීරිස් මහතා මෙන්ම නිලධාරීන් පිරිසක් එක්ව සිටියා අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුරේ සඳහා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් නම් කර තිබෙනවා පසුගිය මහා මැතිවරණයේදී සුවිශේෂී බලවේගයක් ලෙස අපේ ජනබල පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණා. ජාතිකත්වයේ මූලික කරගනිමින් සැමට 101ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු නියෝජනයක් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලමින් අපේ ජනබල පක්ෂය පසුගිය අගෝස්තු මස පැවති මැතිවරණයට ඉදිරිපත් වුණා. ඊට ඍජු නායකත්වයක් පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ලබා දුන් අතර එම බලවේගයට ඉන් අනුතුරුව පූජ්‍ය ගලබුඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේද ඒකරාශී වුණා අගෝස්තු 5 වනදා පැවති මහා මැතිවරණයෙන් ඡන්ද 67758ක් කොඩිය සලකුණින් ඉදිරිපත් වූ අපේ ජනබල පක්ෂයට ලබාගත් ඡන්ද ප්‍රතිශතයට අනුව එක් මන්ත්‍රී ධූරයක් හිමි වුණා කෙසේ වෙතත් මෙම මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් කිරීමට නොහැකි වුණේ පක්ෂය තුල හටගත් අර්බුදකාරී තත්ත්වයයි පූජ්‍ය අතුරුලිය රතන හිමියන් මන්ත්‍රී ධූරයේ සඳහා සුදුසුම පුද්ගලයා බවට ප්‍රකාශ වුවද ඒ අතරතුර පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර හිමියන් සහ තවත් එම පක්ෂයේ ලේකම් හිමියන් ඊට සුදුසු බවටද යෝජනා ඉදිරිපත් වුණා මෙවන් තත්ත්වයක් තුල මත බෙහෙදකාරී තත්ත්වයන් රැසක් අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරයේ සඳහා හටගත්තා
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය පක්ෂයේ විසින් ගත යුතුව තිබූ බැවින් මැතිවරණ කොමිසමටද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. අයවැය ඇතුළු පාර්ලිමේන්තු සැසිවාර ගණනාවක්ම පැවැත්වුණද පැවති ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් අපේ ජනබල පක්ෂයේ මෙන්ම මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. එබැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නොමැතිවයි පාර්ලිමේන්තුවේ කටයුතුද සිදු වුණේ. රටේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා මෙතෙක් නම් කිරීමට නොහැකිවත් අද වන විට අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් නම් කරමින් එම නම මැතිවරණ කොමිසම් වෙත යොමු කර තිබෙනවා. මේ පිළිබඳව අප පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගෙන්ද විමසීමක් කළ අතර උන්වහන්සේ සියත ප්‍රවෘත්තිංශයේ සමග පැවසුවේ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා තමන් වහන්සේගේ නම පක්ෂයේ විසින් යෝජනා කරමින් මැතිවරණ කොමිසමට නම යොමු කර ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් සිදු කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ නම ගැසට් පත්‍රයට යොමු කිරීම සඳහා මේවන විට යොමු කර ඇති බවයි. කොතරම් බාධක පැමිණියද රට හමුවේ පවතින ණය වාරික නිසි වේලාවට ගෙවීමට වත්මන් රජයට හැකියාව පවතින බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මේ කොවින් වසංගතයත් එක්ක අපි බලාපොරොත්තු වෙච්ච අංශ කීපයක්ම අපි නොහිතපු විදියට කඩා වැටුණා. මේ වාතාවරණය මැද හුඟක් අය හිතුවා අපි රට බංකොලොත් වෙයි, අපිට ණය ගෙවා ගන්න බැරි රටක් හැටියට නම් කරයි කියලා හිතාගෙන හිටියා අපි. ඒ නිසාම ශ්‍රේණිගත කරන ආයතනත් අපි පල්ලයට දැම්මා. නමුත් අපි ආඩම්බරෙන් කියන එක විදියකින් අපි සියලුම ණය වාරික සියල්ල වෙලාවට ගෙවනවා. ඒ වගේම ඉදිරි වර්ෂයේදීත් අපිට ලොකු ශක්තියක් තියෙනවා. සමහරු ඉන්නවා බලාගෙන අපි බංකොලොත් රටක් වෙනකන්. ඒක නම් වෙන්න දෙන්නේ නැතුව අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා අපි මේක වෙනස් කරන්න ශක්තිය තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. හරියට මේක කරොත් අපිට මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔල්ලෝසුමට අනිත් පැත්තට ගියොත් අපි රටත් විනාශ වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මේ සියල්ලක් තුල අපි බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ගේම ආදායම් මාර්ගය වැඩි දියුණු කරන්න. උදෑසන පුවත් තුලින් දැන් කෙටි විරාමය. රටේ පවතින ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපි දකින විදියට කල යුත්තේ ජාත්‍යන්තරයත් සමග මේ අවස්ථාවේදී සාකච්ඡාවක් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන කියන්න ඕනේ අපිට ණය සහන කාලයක් අපිට ලබා දෙන්න කියලා. අපි හිතනවා නම් නත්තල් පප වගේ චීනය ඇවිල්ලා මේ ඔක්කොටම මේ සල්ලි බෙදාගෙන යයි ඩොලර් මලු ගෙනල්ලා. එහෙම වෙන්නේ නැහැ. රටකට ණය ගෙවීමේ ගැටලුවක් තියෙන අවස්ථාවකදී නෙගෝසියේෂන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලිකත්වයේ යටතේ. හැබැයි දැන් මොකද ආණ්ඩුව කියන්නේ? IMF. අපිට වැඩක් නැහැ. අපිට ඕනේ නැහැ. අපි පෙන්වලා දෙන්නේ වෙන විකල්පයක් තියෙනවා නම් කියන්න. දැන් මෙහෙමනේ කොණ්ඩේ හෙයා කට් එක කපනකොට එක පැත්තක් කපන්නේ නැහනේ, දෙපැත්තම කපනවා. අපි එක පැත්තක් විතරක් හෙයා කට් ගන්න නැහනේ. එතකොට මේ පැත්ත නම් ජාත්‍යන්තරය, මේ පැත්ත දේශීය. ජාත්‍යන්තරයෙන් ගන්න ණය ඒගොල්ලෝ සූදානම් නම් 120 30ක් කපා හරින්න. ඒගොල්ලෝ කියනවා එහෙම කරන්න බෑ. දේශීයවත් 100 ඒ ගානව කපා හැරෙන්න ඕනේ. ඒක තමයි සමස්තයක් හැදෙන මේ ලෝකයේ මේ නෙගෝසියේෂන් වල වෙන්නේ. කවුද දේශීයව ණය දීලා තියෙන්නේ? අර්ථසාධක අරමුදල වැඩිපුරම නාදීල් තියෙන අර්ථසාධක අරමුදල. අර්ථසාධක අරමුදල කියන්නේ කවුද? අර්ථසාධක අරමුදල කියන්නේ වැඩ කරන ජනතා. ඒ ටික තමයි දැන් මේ ආණ්ඩුව කාබාසිනිය කරන්න හද. ප්‍රශ්න විසඳීම රජයේ නිලධාරීන්ගේ වගකීමක් බවත්, ප්‍රශ්න වලට තුඩු දෙන හේතු ඉවත් කිරීම දේශපාලනඥයින්ගේ වගකීමක් බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඒ කඳාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ. මම මේ අමාත්‍යංශයට ආවේ නැත්නම් මම අධ්‍යාපන අමාත්‍යංශයේ හිටියේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ප්‍රශ්න විසඳන එක නිලධාරීන්ගේ නැත්නම් මේ ඉංජිනේරවරුන්ගේ ආයතන ප්‍රධානීන්ගේ වගකීම. දේශපාලකයාගේ වගකීම තමයි මේ ප්‍රශ්න වලට තියෙන හේතු අයින් කරන එක. අපි පෙනීනට ඕනේ වෙනුවෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ අපේ සංස්කෘතික පුරුද්දක් බවට පත් කරගම්මු මේ විදුලි විනය කියන එක. මේක අපි බිල ගෙවනවා. එදා අපිට ඕන විදියක් එහෙම නෙමෙයි මිතෝරුනි. අපි බලශක්ති අර්බුදයක ඉන්නේ රටක් විදියට. එදා අපි
මේක අපතේ නොයවා පාවිච්චි කරන්නට ඔබ බේජින් නගරයට ගිහිල්ලා බලන්න නිල් පාට අහසක් දැක ගන්න බෑ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන දැන්වීම් කරුවන් බේජින් වාසීන්ට ආරාධනා කරන්නේ කුමකටද ඔබ එන්න මාළ දෙවෙනට නිල් අහස දකින්න බලශක්ති ජනනය වෙනුවෙන් පොසිල ඉන්ධන පාවිච්චි කිරීම නිසා වායු ගෝලයට එකතු වෙන කාබන් මෙට්‍රික් ටන්ස් ප්‍රමාණය ගත්තොත් චීනයේ බිලියන 12ක් ශ්‍රී ලංකාවේ අපි වර්ෂයකට මෙට්‍රික් ටන් මිලියන 25ක් වායු ගෝලයට එකතු කරනවා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලා සහ එම ඉඩම් චීනයට විකිණීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආර්ථික කළමනාකරණය කරගන්න එක සිහිනයක් වගේ වෙමින් තියෙනවා ආණ්ඩුවට COVID-19 වසංගතය කළමනාකරණය කරන්නට ආණ්ඩුව අපොහසත් වීම නිසා කොරෝනා පැණි බිවරම කොට මාස්ක් එකක් දාගන්නේ සේරම කොරෝනා පැණි බීලා මාස්ක් එක දාගෙන ඉන්නවා කැබිනට් එක තියන්නේ මිනිස්සු ගෙනලා ඔන්ලයින් තියන්නේ හැබැයි කොරෝනා පැණිය හොඳයි කියලා කියනවා අපේ යටම ස්ථානාධිපති ස්වාමින් වහන්සේ විද්‍යාව කියලා දුන්නා මේ පැණි කාර්යොන්ට කාලිගේ මෑණියන් කිය කෑක ගහ තමයි ඇසුරුනේ විද්වතේ කෘතිකේ කැසිරෙන විදිහට නෙමෙයි ඇසුරුනේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවට අදාළ ඉඩම ඒ කර්මාන්ත ශාලාවත් එක්කම චීනයට විකුණන්න හදනවා මහින්ද රාජපක්ෂ රෙජිමේ මේ කර්මාන්ත ශාලාවේ තමයි යුද වාහන නිෂ්පාදනය කරේ මේ නිෂ්පාදනය කරපු යුද වාහන තමයි UN නාමයක ගත්තේ අපි අදටත් මේ මාස්ක් ප්‍රහාරයේ විසඳුවේ නැහැ නත්තල් සමයේදී අගරත්තුමා කියනවා මල්කම් රජිත් පියතුමා කියනවා චාම් විදියට සමරන්නලු. ඕක කොහොමද චාම් තමයි. මොකද ඒකට හේතුව මේසරේ මිනිසුන්ට කෑමට දේවල් නැහැ ගන්න. අඳින්න ඇඳුම් ගන්න සල්ලි නැහැ. ඒ නිසා කොහොමද තෝ චාම් තමයි. වේදනාවෙන් ජීවත් වෙන මිනිස්සු නත්තල් සමරන්න යන්නේ නැහැ කොහෙවත්. ඒ නිසා ඒ අයට උපදෙස් දෙන්න කිසිසේත්ම රජයට අයිතියක් නැහැ. ඒ අයට තමන්ගේ පාඩුවේ නත්තල් සමරන්න ඉඩ දෙන්න ඕනේ. ආණ්ඩුව නෙවෙරිදි මගට යොමු කිරීම එය බලයට පත් කිරීමට අනුබල දුන් වෘත්තීය සමිතිවල හා සියලු දෙනාගේ කාර්යභාරය බව පූජ්‍ය මුරුත්තෙට්ටු ආනන්ද හිමියන් පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් දෞර්ලභ වාරමින්තුවක් ලංකාවේ තියෙනවද කියන කොටත් අපිට ඊතරම්ම අද ප්‍රහේලිකාවක් ඇති වෙලා තිබෙනවා. මේ කොරෝනා විසිනෙන්දිර බලපුවාම එතනත් තිබෙන්නේ පන්ති ભેදයක්. අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙනකොටත් මතක් කළේ අපි කාටත් එක සමානව කටයුතු කරනවා කියන එකයි. එතුමාට අවශ්‍යකම තිබෙනවා රට හදන්න මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ යන ගමන දැක්කහම ගෝඨාභය රාජපක්ෂ මහත්මයෝ ඔබ තුමාගේ සැලැස්ම අද අපට නම් පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුණුගුරුරයි දාලා තිබෙන්නේ ආණ්ඩුව බලයට පත්කරන්න මේ වෘත්තීය සමිත අපි ඔක්කොම එකට එකතු වෙලා සහයෝගය දුන්නා වගේ ආණ්ඩුව වැරදි ගමනක යනවා නම් මේක නිවැරදි කිරිල්ලත් අපේ කාර්යභාරයක් රට වහන්න ලොක්ඩවුන් කියලා කියලා නිකන් එයාපෝට් එකෙන් එන 28 දෙනෙක් විතරයි නමුත් ඒකට වස්සලා රටට ආර්ථික අහිමියක් සිද්ධ කෙරෙව්වා බිලියන 900ක එහෙම කරලා අන්තිමට උනේ මොකද්ද දැන් ලෝකෙින් 50000ක් ඉන්නවා වැරදි උපදෙස් අරගෙන වැරදි මාර්ගවල ගිහිල්ලා අන්තිමට ලේකම් අලුත් කෙනෙක් පත් කරගත්තා නමුත් අද අපිට පේන දේ තමයි එතුමා වෘත්තීය සමිතියක ආවරණ යටතේ බැරි බැරියව වහගන්න උත්සාහ කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊටමත් කනගාටුදායක තත්වයක තිබෙන්නේ පරිපාලනයේ සම්පූර්ණයෙන් බිඳ වැටලා වෘත්තීය සමිති නායකයන් සමාජිකයන්ගේ ගැටලු පිළිබඳව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට ඉදිරිපත් කරන්න නිලධාරියෙක් නෑ අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශ පත් වෙලා තියෙන තත්ත්වය තුළ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අසහනයට පත් වෙලා තිබෙනවා. රෝහල් වල අධ්‍යක්ෂකවරු හිතු මතේ කටයුතු කරනවා. ඒ තුළ කාර්යභාර නිලධාරීන්ගේ රාජකාරී වෙන වෙන ආකාරයෙන් පැහැර ගන්නවා. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු පළාත් පරිපාලනයේ සියල්ලම අන්තර්මතික ඉදිරි ගියා කරනවා. ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් ඇහුම්කම් දෙන්නේ නැතිකම තමයි ප්‍රධානම දේ. ඔවුන් වෙනම යාන්ත්‍රණයක තමයි ඉන්නේ. ඒ නිසා අපි රජයට වැරදි පෙන්නලා දෙන්න ඕනේ. එහෙම තීරු නොගත්ත අය ඔක්ක වෙච්ච දේවල් අවුලව දැනගන්න ගන්නවා. ඒ නිසා අපි මේ රජයටත් කියන්නේ සෞඛ්‍ය දින වෘත්ති සමිතිය වල තීන හඬට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකාවේ ඉවත් කර ගැනීමට තීරණය කළ දිනය ශ්‍රී ලංකාවේ නූතන නිදහස් දිනය බවට පත් කළ යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ට්‍රොජන් අශ්වයෙක් තෑගි ලැබෙනකොට අපි ඉතාම ප්‍රයෝසන් වෙන්න ඕනි. මොකද මේ ට්‍රොජන් අශ්වයාගේ ඇතුලේ තිබුණේ ලංකාවේ ඉඩම් ඇමරිකානු සමාගම් වලට අත්පත් කරගෙන ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු බලය ස්ථාපිත කරගැනීමේ බිම් බෝම්බයයි.
එවැගේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ තොරතුරු තමන් සතු කරගෙන ශ්‍රී ලංකාව පුරා ඔත්තු බැලීමේ sannivedana උපකරණ කට්ටලයයි. ඒ වගේම මේ ට්‍රොජන් අස්සය තුල තිබුණා සෝෆා ඇක්සා නැමැති මල්ටි බැරර් රොකට් ලොන්චර් දෙකක්. අපි මේ ඩොලර් මිලියන 480 ටැග් නැමැති ට්‍රොජන් අස්සය හරවා යවනවා කියන්නේ මේ බිම්බෝම්බ මල්ටි බැරර් රොකට් ලොන්චර් සමගව ඔත්තු බැලීමේ උපකරණ තොගයත් ආපසු හරවා යවනවා කියන එකයි. ඇත්තම ශ්‍රී ලංකාවේ නූතන නිදාස් දිනේ බවට ඇමරිකාව මේ තීන්දුව ගත් දිනේ ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ලෝකයේ තමන්ගේ යුද දේශපාලන උත්තෑගි ලබා දී මහරා නතු කර ගැනීමට උත්සාහ දරූ අවස්ථාවන් වලින් ඇමරිකාවට මෑත කාලයේ ආපසු හැරී යාමට සිදු වුණේ ශ්‍රී ලංකාව තුලදී පමණයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. එදත් අපි නම් කිව්වා පැහැදිලි MCC ගිවිසුම යම් කිසි කොටසක් යම් කිසි දෙයක් අපි දැක්කේ අපි අධ්‍යයනය අනුව රටට අහිතකර දේවල් ඒ කිසි දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ. එතකොට ඒ කාලෙකම තමයි අර කවුද නං ඒ වෙලාවෙත් කිව්වා ඇමරිකානු රාජ්‍ය ලේකම්තුමා එන්නෙම මේක හම්බන් කරන්න. ඔව් එතුමා මොකද්ද කිව්වේ අපෝ? මේක සම්පූර්ණ ශ්‍රී ලංකා රාජ්‍යයේ සතු අභිමතය. ඒ නිසා මේ අලුත් නිවුස් එකක් නෙමෙයි මේ. ඇමරිකාවට අලුත් නිවුස් එකක්. පසුගිය මැතිවරණයට ඉස්සෙල්ලත් මේ වත්මන් රජය නියෝජනය කරන බොහෝ පිරිස් MCC ගිවිසුමට විරුද්ධව විවිධ චෝදනා කරා. ජනතාව නොමග ඇව්වා. MCC ගිවිසුම සංශෝධනය කළා හරි මේ රටට ලබා ගන්න තිබුණු ඒ අවස්ථාව නැති කළා දැන් අන්තිමට මේ නටලා ලංකාවට යම්කිසි ප්‍රධානයක් ලබා ගන්න තිබුණු අවස්ථාව අද නැති කළා තියෙනවා ආර්ථිකයට ඇත්තම මේක මේ අපිට හම්බෙන ග්‍රාන්ට් එකක් ලැබුණා නම් අවාසියක් නැහැ වාසි නමුත් ඒ කොන්දේසි පිළිබඳව මම රජයක් විදියට තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තිබුණේ ඒ වගේම ජනතාවගේ අදහසත් හොඳ පැත්තර නෙමෙයි තිබුණේ ඒ වගේම ඇමරිකාව එක්ක තියෙන සම්බන්ධතාවය උන් ප්‍රකාශයක් කළා තිබුණා ලංකාවට තියෙන සම්බන්ධතාවය පළදු වෙන්නේ නැහැ කියන එකත් පිළිබඳ විශ්වාසයෙන් කටුක මේ තියෙන අලුත් ප්‍රශ්නත් එක්ක ඒ පරණ බිල්ලා අමතක කළා කියලා හිතන්න එපා මේ සියලුම යක්ෂ හමුදාව අනුපිළිවෙලින් එනව රට බිලි ගන්න මෙන්න අලුත්ම වැඩපිළිවෙල මම හිතන්නේ ආණ්ඩුව යම් යම් මාතෘකා දෙනවා අපට සාකච්ඡා කර කර ඉන්න කියලා ඒත් ඒවා අමතක කරන්න පුළුවන් කමක් නැහැ MCC ගිවිසුමේ භයානකකම ගැන කිසිදු අවතක්සේරුවක් නැහැ එසේ ඌයේ වී නමුත් ඒක වෙන රටවල ක්‍රියාත්මක වෙනවා අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක වාසනාව. සමහර විට MCC කියන නම වෙනුවට වෙනත් නමකින් එන්න බැරි නෑ. මේ එක පළවෙනි දරේ මුට්ටිය දාලා බැලුවා අසාර්ථකයි. තවත් සොරේකින් එන්න පුළුවනි ඒ තත්ත්වය. කිවිසුම රටේ මූලික නීති අඩංගු කොටස් වලට ඒ වගේම රටේ රෛරී භාවය සහ වෙනත් අංශවලටත් අහිතකර බලපෑම් ඇති වෙන ගිවිසුමක් බව නිගමනය කරලා තිබුණ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ බොහොම සුවදශීලී ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා නම් එවන්න බලහත්කාරයෙන් කිරීමේ අවශ්‍යතාවය නැත කියලා ප්‍රජාතාන්ත්‍රික ලෙස සාමකාමී ලෙස ඉවත් වෙලා ඇමරිකා විසින් එම මුදල ලබා නොදෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒකට හේතුව වශයෙන් දක්වලා තියෙන්නේ අපේ රජයෙන් යම්කිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම. මම නම් දකින්නේ මෙය අපිට තිබිච්ච හොඳ අවස්ථාවක් මිලියන 480ක් රටේට අහිමි වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.